චයිනීස් විදියට කකුලෝ හදන්න තමයි මං යන්නේ. සිංගප්පු ස්ටයිල් එකට චිලි ක්‍රැබ් කියලා. හැබැයි ලංකාවේ අය ගොඩාක් කකුලෝ කන්න අස නෑ වගේ මට දැනෙන්නේ එච්චර. හැබැයි ඉතින් කන අයට අපි කරමු චයිනීස් විදියට. රසට කකුලෝ ටිකක් බැදලා චයිනීස් සෝස් එකක් එක ගන්න කොහොමද කියලා බලමු. මේ ටික තමයි මං ගත්ත ක්‍රැබ්ස්. අඟලක විතර ඉඟුරු අරන් තියෙන සුදුළු වුණු රතුළු වුණු මේක අර බර්ඩ් සයි චිලි කියන්නේ. මේක නැති වුණත් කමක් නැහැ. මේක සාමාන්‍යයෙන් දානවා මේ සිංගප්පු චිලිනේ. ඒක නැත්තත් කමක් නැහැ. මගේ ළඟ ගෙදර තිබුණ නිසා මේක මම දානවා. මේක හරි සැරයි. ලංකාවේ ඉන්න අයට නම් කොල්පිටි සුපර් මාකට් එකේ තියෙනවා මේ වගේ ඕන එළවලුවක් ගන්න. මේ විශේෂ දෙයක්. මේක මම දැන් තෙම්පරාදුවක් දානවා ඉස්සරලා. ඒකට ඒ ඉඟුරු අඟලක විතර ඉඟුරු මෙහෙම හීනි පෙති කපලා තියෙන්නේ. ඒකයි මේක චොප් කරගන්නවා. වේලිච්ච මිරිස් කරල් තුනක් තියෙනවා. මේක චිලි ක්‍රැබ්නේ. ඉතින් ගොඩක් චිලියක් තමයි අපි දාන්නේ. ෆ්ලව, සීනි, චිලි සෝස්, ගම් මිරිස්, ලුණු, බිත්තර දෙකක්, චිකන් ස්ටොක් කෝප් එකහමාරක්, රයිස් වයින් විනිග මම දානවා. මේකට රයිස් මේ සිංගප්පු ඩිෂ් එකක් නිසා. හැබැයි ලංකාවේ විනිග පාවිච්චි කරන්න පුළුවන්. අපේ ළඟ තියෙන විනිග පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්තම් මේ සියඹලා දිය කරලා ගන්නත් පුළුවන්. මේ සැන්දක් විතර සියඹලා දිය කරගත්තත් හොඳයි ඇඹුල් එකට. මම ඉස්සර වෙලාම මගේ කකුලුව ටික සීසන් කරගන්නවා. ලුණු තේ හැන්දක් මම දානවා. ලුණු ටිකක් දැම්මා. ඊපස්සේ ගම් මිරිස්. ඊට පස්සේ කෝන් ෆ්ලවර් හැන්දක් දාලා මෙහෙම හොඳට මේක හොඳට කෝට් වෙන්න මුලින්ම තෙම්පරාදුවට ගන්න අර ඉඟුරු පෙතිත් එක්ක දාන්න සුදුළුණු ටික මම පොඩ්ඩක් චොප් කරගන්නවා. හීනි කරගන්නවා පිහියෙන්. ඊට පස්සේ මම මේ වේලිච්ච මිරිස් ටික හීනියට කපා ගන්නවා. ඇට ඕනේ මේ වගේ හීනියට. මේ තියෙන්නේ මේ අපි ගත්ත ඉඟුරු ටික පොඩියට කපනවා. මේව කපලා මම දැන් පේස්ට් එකක් හදා ගන්නවා. මේ ලුණු සුදු ලුණු ඔක්කොම දාලා මම මේ මිරිස් දෙකත් මේ මිරිස් හරි සැරයි. මේකට බර්ඩ්ස් අයි චිලි කියලා කියන්නේ. ඒක දැම්මත් කමනේ. ඒකේ අමුතු සැර වුණාට අමුතු රසක් තියෙනවා. හොඳ ෆ්ලේවර් එකක් තියෙනවා. ඔය ඩිප් එකක් හැටියට ගන්නකොට වුණත් සෝයා සෝස් එක හරි රසයි. මම දවසක ඒකත් පෙන්වන්නම් ඕගලන්ට. චිලි ක්‍රැබ් එකට අපි වැඩිපුර ගන්නේ ඉඟුරු. මේකත් බලාගෙන අතින් අල්ලන්න එපා. ඇල්ලුවොත්ින් හරි අමාරු. මේක පොඩි කරගමු. දැන් මේ චයිනීස් හදනකොට මේ සෝස් එක හදාගන්නකොට ඔක්කොම ටික ලෑස්ති කරගන්න ඕන. සෝස් එකට ඕන බඩු ඔක්කොම ලෑස්ති කරගෙන මික්ස් කරගෙන තමයි ලිප ළඟට යන්නේ. නැත්තම් මොකද අපි කෝන් ෆ්ලවර් එහෙම පාවිච්චි කරන නිසා රත් වෙනකොට ඉක්මනට ඒක හයි වෙනවා. ඉතින් ඊට පස්සේ අර සෝස් එක කෝ මේ සෝස් එක කෝ කියලා බලන්න බෑ. කොහොමත් චයිනීස් කෑම හදනකොට හැම දෙයක්ම ලෑස්ති කරගෙන තියෙන. හදාගත්තා. ඊට පස්සේ මේ චිකන් ස්ටොක් එක චුට්ටක් අපි දාලා වතුර මේ කෝන් ෆ්ලවර් එකට පොඩ්ඩක් දිය කරගමු. දිය කරගෙන මේකට දාමු. එකට දාන ඊළඟට මේකත් අපි දානවා. ඊළඟට සීනි ටික දානවා. ඊට පස්සේ චිලි සෝස්
ඒ ටිකක් දානවා. විනාකෙදි ටිකක් දැම්මා. කම්මිරිස් ටිකක් දානවා. ලුණු චුට්ටක් හැඳි කාලක් විතර. දැන් තෙල් එක වැඩ කරනකොට පරිස්සමෙන් මේවා බදිනකොට පරිස්සමෙන් බදිමු. තෙල් රත් වෙලා තියෙන්නේ. පරිස්සමෙන් එක දාගෙන අපි බැදගමු. තෙල් පෙරාගෙන තෙල් පෙරිනාට පස්සේ අපි බාගමු. ගත්ත කකුලෝ 6 දෙනාම මම දැන් සීසන් කරගෙන බැදගෙන තියෙන්නේ. අපේ සෝස් එක දැන් හරි. සෝස් එක හරි ඊළඟට බිත්තරේ හරි. සෝස් එකට දාන ඕනේව දාලා ඊට පස්සේ මේක තමයි අපි ටෙම්පරා දුවට ගන්න. මම දැන් තෙල් ටිකක් ලිපේ තියලා තියෙන්නේ. ලුණු කොළ ටිකක් මම කපාගෙන තියන උඩට දාගන්න අන්තිමට. ඊපස්සේ මම සුදු ලුණු ටිකක් දාලා වැඩි නෙවෙයි සුදු ලුණු දෙකක් විතර. ඊපස්සේ මිරිස් ටිකක් දාලා හරි සුවඳයි මේ වෙලාවට. ඔයගලන්ට දැනෙන්න ඕන ඉඟුරු පෙතිවල සුවඳ. දැන් බලන්න අපේ ලුණු ටිකත් පොඩ්ඩක් බැදීගෙන ඇවිල්ලා තියෙන්නේ. අපි ඊට පස්සේ මේ සෝස් එක පොඩ්ඩක් කලවම් කරලා මේකට දාමු. නින්දර අඩු කර ගන්න ඕනේ පරිස්සමෙන්. නින්දර අඩු කරගෙන මිනිත්තු දෙකක් විතර මේක අපි තියාගමු. එතකොට උක්කු වෙලා එනවා මේක. දැන් මෙන්න මේ වෙලාවට මේ වගේ මේ ටික දැම්මට පස්සේ ඕගලන් කකුලුව බදින්න නැත්තම් මෙන්න මේ වෙලාවට අමු කකුලුව ටික දාන්න. දැන් සීසන් කරගත්ත කකුලුව මේ වෙලාවට දාන්න. එතකොට දැන් බදින්න නැත්තම් කෝන් ෆ්ලවර් දාන්න එපා. ලුණු චුට්ටකුයි ගම්මිරිසුයි දාලා සීසන් කරලා තියලා මේ වෙලාවට දාලා මූඩියකින් වහන්න. එතකොට මේ සෝස් එකත් එක්ක හොඳට කකුලුව තැඹිලා ටිකක් ගින්දර වැඩි කරනකොට අපේ සෝස් එකත් උකු වෙලා එනවා. මම දැන් මේකට චිලි පවුඩර් හැන්දක් දානවා. දැන් අර මිරිස් එකේ මිරිස් දෙකක් දැම්ම අපිට සැර මදි. ඕක්ලන්ටේ රතු මිරිස් එක බර්ඩ්ස් අයි චිලි එක හම්බුනේ නැත්තම් මේ වගේ මිරිස් හැන්දක් හරි එකහමාරක් හරි පොඩ්ඩක් දාගන්න. දැන් මම බර්ඩ්ස් අයි චිලි දැම්මත් මම තව මිරිස් හැන්දක් දාගත්තා. මොකද ගොඩක් පැණි රස එනවට අපේ ගෙදර අය කැමති නැහැ. මේක නිසා ටිකක් සැර වෙන්න මම තව මිරිස් හැන්දක් දැම්මා. මේක අර අපි දාපු ලුණු ඉඟුරු තැම්බෙන්න පොඩ්ඩක් තියාගන්න ඕනේ. අඩෝ ගින්දරේ තියෙන්නේ මේ දැන්. ඔකලන්ට පේනව නේද? දැන් අපි සෝස් එක තික් වේගෙන එනවා. සෝස් එක තික් වේගෙන එනවා. ඒ වෙලාවට අපි අපේ ක්‍රැබ්ස් ටික දාගමු. මම ක්‍රැබ්ස් ටික දාලා ක්‍රැබ්ස් ටික හොඳට මේක මේ සෝස් මික්ස් කරගම් ක්‍රැබ් එකේ ගෑවෙන්න. මේක නටනකොට අපි අර බිත්තර එක අපි මෙහෙම දාගන්නවා. දාලා හොඳට දැන් ලිප ඔෆ් කරගන්නවා. බිත්තර එක හොඳට කලවම් කරගත්තා. ඊට පස්සේ අපි
අපි ලුණු කල ටිකක් දාගමු. ටිකක් ඉතුරු කරගමු දේසිය උඩට දාන්න. පස්සේ මේක උණුවෙම කන්න පුළුවන්. මේක සිංගප්පූර් වල හරි ෆේමස් ඩිෂ් එකක්. දැන් මතක තියාගන්න මේක හැදුවේ මං හදන විදියට. මේක මගේ ස්ටයිල් එකට තමයි චිලි ක්‍රැබ් එක මං හැදුවේ. හරි සුවඳයි. මේක ඉඟුරු සුවඳ. ගොඩක් වෙලාවට ජින්ජර් තියෙනවා ගොඩක්. ඉඟුරු සුවඳ තමයි එන්නේ. මේ සෝස් එකේ රසත් එන්නේ ඉඟුරු රස තමයි. යන්තම් පොඩි ඉඟුරු රසක් වැඩිපුර දැනෙනවා. මේක නූඩ්ල්ස් එක්ක වුණත් හොඳයි. එග් ෆ්‍රයිඩ් රයිස් එකක් වගේත් හදලා. මම දැන් මේක හදනවා. මගේ දුව එග් ෆ්‍රයිඩ් රයිස් එකක් හදනවා. ඉතින් මට ලේසි, මම මේක හදලා යනවා යා බත් එක හදනකම්. යාගේ බතත් හරි ඇති. දැන් අපි ඉක්මනට කන්න යනවා. එහෙනම් මේකත් අරගෙන ඉතුරු සෝස් ටික දාගමු උඩට. තික් සෝස් එකක් එන්නේ මේ වගේ. පෙන්නන්නේ මේ පෑන් එකේ. මේ බලන්න, මේ වගේ බිත්තරෙත් දැම්මම බිත්තර නිකන් ස්ක්‍රැම්බල් වෙලා වගේ යන උඩට. මේ වගේ බෙදාගෙන අපි උඩට ලුණු කොළ ටිකක් යහගමු. වෙන ඉක්මනට මේක නිමෙන්න ඉස්සලා කමු. මේක ඇත්තටම හරියම රස ඩිෂ් එකක්. ඕගලන්ට කවුරු හරි විසිට කෙනෙක් එනවා නම් ටිකක් කලර්ස් පෙන්වන්න එහෙම ඕන දවසකට හොඳයි. මේ වගේ එකක් හදලා තියන් වාව්, ගෙදර හැදුවද කියලා අහයි ඕගලන්ගේ. එහෙනම් මේක හරි ලේසිත් හදන්න හරි රසයි. විශේෂ දවසක ගෙදරක වුණත් කට්ටිය එකතු වෙලා විශේෂ දවසක් වුණත් මේ වගේ එකක් හදන්න පුළුවන්. එහෙනම් මං ආයෙත් එන්නම්. මං අනුමුණා.